නමුতাස්සබගබතු අহাතු සම්ම සංබුදස්ස නමුতাසබගවතු அহাතු සම්මසබු ස නமදස්සබගවතු அহাত සම සංබුදසස අනිকেසාාවকাසාවල් යවත පරි දහෙසිසතේ අපේ තොදම සත්චන නසෝකසාාව மරහති යෝචවංත කසාවස්හ ේලේ සොසුසමයිතෝ උපේතෝ දමසචංචේන සවේකසාාව මරහති කරුණිකල් පින්න්නතුනි පින්වත්්දර්ුවන. අද දවසිත් දරුවන්ට බනකතාවක් කියල දෙන්නට මම දම පදේ යමක වක්ගේ සඳහන් වෙන කතා ප්‍රවෘත්තියක් තමයි දේශනා කරන්න බලාපොරොත්තු වන්නට ඒදන්න. අප ලෝතුරා බුදුරජ්චාරණ වහන්සේ පාරමිතා පුරණ සමයහි ඇත්කුලේක ඇතුන්ට නායකත්වය දරන පෙදාන ඇතෙක් වෙලා ඉපදිනවා. දවසක් මේ ඇත්තු මරණය වැද්දෙක්ු මේ කැලෙට ගිහිල්ලා ඇතුන් දඩයන් කරලා පින්වත් දරුවනේ දත් දල නියපොතු සියල්ල රැගෙන ඇවිදින් විකුණලා ජීවත්වනු මේ කැලියට යනකුට දවසක් මේ ඇත්තු මරණ මේ වැද්දා දසුනක් දකිනවා දරුවනේ ඒ දස්සුන දැක්කට පස්සේ මේ ඇත්තු මරණ වැද්දා කල්පනා කරනො ඇත්තුන් අල්ල ගන්නට හොඳම උපක්‍රමයක් තමයි මේක මේ කැළේ වැඩඉන්නවා පසේ බුදුරජාණන් වහන්සේ නම මේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනින් මේ ඇත්තු යනවිට පසේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරලා ඇත්තු මෙතනින් යන් මේ වැද්ද කල්පනා කරනවා මම මහන්සි වෙලා බොහෝ මහන්සයෙන් තමයි ඇතෙක් කල්ලගන්න මරාගන්නේ හැබැයි මේ ඉන්න හාමුදුරුවන්ට මේ ඇත්තුව ඇවිල්ල දනගහල බැඳල යනවා එනිසා මමත් හාමුදුරුවෝ කෙනෙකුගේවෙහෙසයක් අරගෙන කැලේට වෙලා ඉන්න ටෝන මේ ඇතුන් යනමාර්ගේ හෙම කල්පනා කරලා දරුවනේ අර පසේ බුදුරජාණන් වහන්සේ පැන් පහසුවෙන්න විලෙකට වැඩම කරෙන විලට ගිහිල පැම් පහසුුවෙන වෙලාවේ උන්වහන්සේ පෙරවගෙන හිටපු සිවර හෝදලා එහි වැැව් බැම්මි එවිලෙහි වනනවා උඩ මේ වැැව් බැම්මි වන ලතියෙන ඇත විලෙහේ අසලක ගලක වනලතියෙන මේ සිවර හිමින් සීරුවේ මේ වැද්දගේ හිල්ල අරගන් අරගෙන කෙස්්ටික බාල සිවුර පෙරවගෙන මේ කැලේ අල් අලි ඇතුන් ගමන් කරන මාර්ගය ඉන්නවා. හැමදාම මේ මාර්ගයේ යන ඇත්තෝ අ පසේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කල්ලා යන්න මේ වැද්දත් සවර පෙරවගෙන ඒ මාර්ගෙමි ඉන්න විට හර ඇත්තු සියලු දෙනාම මේ වැද්දඩත් නමස්කාර කරලයන්. වැද්ද කරන්නේ රැලේ යන අවසාන ඇතාට විදල මරාගන්න. මරාගෙන දලටික කපාගෙන දක්ටික ගලවගෙන නිය පොතු ටික ගලවගෙන නගරයට ගෙනියල විකුණ ගන්නවා දැම් පහසුම විදියක්ක්. ඇත්ලේ ඉන්න නායක ඇත්්ගෝ ඇතා බලනව තමන්ගේ රැලේ හිටපු ඇත්තුූ අඩු වෙලා මොකද්ද මේකට හේතුව බලනවිට මේ නායකයාට පේනවා අරසිවරත් දාගන ඉන්න වැද්දා තමයි මේ අකට යුත්ත කරන්නේ දවසක් අර ඇත් නායකෙයා මේ සූර දාගන ඉන්න වැද්දා අල්ලගෙන බිම ගහලා පාගලා මරන්ඩ හදලා නැවත අතහරිනවා අර ඇ්ජෙන් නායකයා කල්පොනාකන මේ සූරත්්දාගන ඉන්න නිසා මනුස්සයාට කිසිම දෙයක් නොකළ යුතුයි. ඔවවාද කල්ලා අතහරිනොවා. නැවත මේදේ නොකරන්න ඔබෝය සූර පෙරවගෙන ඉන්න නිසයි මවබවතහරින්. මේ කතා බුදුරජාණන් වහන්සේ ගෙනල්ලා පැහැදිලි කරන්නේ දරුවනේ දහම් මණ්ඩ පේදී ඒ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගේ අධ්‍යිපස වැඩෙහිටියේ අග්‍රසාාවකයන් වහන්සේලා දෙනමකින් එක නමක් තමයි සැරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ සිස්ස පරම්පරාව සහ දෑගසවුල් වහන්සේලා සැවැත්නුවර දෙවරම් බෙහෙරින් නික්ම රජගහ නුවරට වැඩම කල්ලා එහි සිටින්නාව මිනිසුන්ට සැරියුත් මහරහතන් වහන්සේ කියනවා මේ දානය ආනිසංස තනියෙන් දන් දෙන්නේ එපා පිරිස එකතු කරගෙන දන්දෙන් එහි ආනිසංස වැඩීගිය. මිනිසුම් මේ කාරණාව අහලා පිරිස එකතු කරගෙනයි පින්කංකරන්නේ. දවසක් පිරිස සියුලු දෙනා එකතු වෙලා කහවනු ලක්සයක් වටින සිවරක් හදලා මේක කාටද පූජ කරන්නට ඕනෑ කියලා සියලු දෙනාතර කතිකාවතක් ගොඩනැගෙනව. ඒ වෙලාවෙ පිරිස්ස කියනවා අනේ අපේ හැමදේට මෙඉන්නේ දෙව්දත්තහා මුදුරු අපේ දුකේදී සැපේති මංගල කටයුතු වලදිී අව මංගල කටයුතු වලදිී හැමදේ තුළදී මෙන්නේ දෙව්දත්තහා මුදුරු. එනිසා මේසිව අපි පූජා කළ යුත්තෙ දේව දත්ත හාමුදුරුවන්ටමයි. පිරිස්ස සියුලු දෙනාගේ එ එක මුතු කමින් සාකච්ඡාවෙන් දේවදත්ත හාමුදුරුවොන්ට ලක්සයක් වටින මේ සිවර පූජා කරනවා. ඉතින් මේසිවර පෙරව ගත්ත දේවදත්ත හාමුදුරුව කැපී පෙනෙන ලෙස හේට යනවා මෙහිට යනවා ගවල්ලලට යනවා. හැම දේ තුළදීම ඉස්සර හට ගිහිල්ල පෙනී සිටිනව අර සිවර පෙරවගෙන්. බුදුරජාණන් වහන්සේ ළඟට ඒ පෙදේසම වැඩහිටපු ස්වාමීින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ බෙහැ දකින්න ගිහිල්ලා කියනවා ස්වාමීණී භහග්‍යවතුන් වහන්ස දේවදත්ත හාමුදුරු නොහොබිනා කටයුත්තක් කරන්න මිනිසුන් අතර දැන් අපසන්න භාවයට පත්වෙලා. හවු ලක්සයක් වටිනා සිවරක් හැඳපෙරවගෙන මගුල් ගෙල්ල මළගෙවල්ලල දානගවල්ලල මෙ හැමදේකෙ විස්සරහට ගහිල කැපී පෙන්න කටයුතු කරන මේක බිස්සුවකට ගැලපෙන්න්නේ නෑනේද ස්වාමීණී කෙල බුදුරජාණන් වහන්සේගින් අර බිස්සුන් වහන්සේ අහනෝ. එවෙලාවෙ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහනනී මේ ආත්මේ විතරත් නෙවෙේ පෙර ආත්මේතුන් ඔය දේවදත්තා හාමුදුරුවෝ සවරක් පෙරවගෙන මෙන්න මේ වගේ කටයුත් අත් සිදු කලා කියලා මා මුලිින් කියපු ජාතක කතාව දේශනා කරන්නට යෙදෙනවා.ඒ නිසා පැවිද්ධාගේ මූලිකංගේව යුත්තේ කෙලෙස්ක හට නැතිකිරීම. කෙලෙස් හට නැති කරන්නට යුස්සාාවන්තවිය යුත්තේ අනික්ක සාාවෝ කාසාාවං යෝවත්තම් පරිදහෙස්සති අපේ තුෝ දම සච්ේන නසෝ කාසාාව මරහති අනික්කසාාවෝ කාසාාවං කෙලෙස් කහට සහිත වූ දම සච්චේනෙ ඉන්ද්‍රිය දමනයෙන් හා වාක් සත්තියෙන් අපේතුෝ පහ වූයේ යෝ යමික් ාසා වත්සා පරි දහෙස්සති පරිබොහෝග කරන්නේෙක් වේද. සෝ ඒපුජ්ජලතෙමි කසාවන් කසාවතට න අරහති සුදුස්සෙක් නොවේ. යෝජවත්ත කසා වස්ස සීලේ සුසුසමාහිතු. උපේතු දම සච්චේන සවේකාසාව මරහති. යෝච යම්පුද්චලියෙක් වනාහි වන්ත කසා වස්ස වමාරා දැමු කෙලෙස් කසට ඇත්තේ වේද. කෙලෙසු සීලියෙහි සුස්සමාහිතෝ මනා කොට පිහිටිය වේද. දම සච්චේනය ඉන්ද්‍රියන් දමනය හාවාක් සක්තියෙන්. උපේතුෝ යුක්තවේද සෝ ඒ පොජ්ජලතෙමේ ඒ කාන්තේම කසාවන්සිවුරු දරීමට අරහති සුදුසුවෙයි. එහෙෙනම් කෙලෙස් පුරුවගෙන ඉන්න කෙනෙකොට වැඩිය කෙලෙස් නැති කරන උත්සහාවන්ත වෙන උත්සහ දරන සිතකය වචනය සංවර කර ගන්න කෙනෙකොටම තමයි මේ කසාවත්ත සුදුසු කල බුදුරජාණන් වහන්සේ දේශනා කරනු. එනිසාත් දරුවනේ ඔබත් සුදුසුදේ කරන්න නුසුදුසුදේ නොකරන්න. ඔබට පැවරේ තිබනදේ ඔබ හරි හැටිය ඔවබෝධ කරගන්න. ඔබ ඒදේ ඒ ආකාරයෙන් නිටු කරන්න. නුසුදුසුදේ කිරීමෙන් ඔබටත් අයහාපතක්මයි සිදුවන්නේ.ඒ නිසා මේ කතාව ඔබට යහපත පිනිසම පවතේවාා දහම් අවබෝධයට ජීවිත අවබෝධයට ඔබට තව එක් කතාවක් මේ ආදර්ශයක්ම වේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට තිරුවන් සරණයි.